අපට මේ දහම් මඟ කියල දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. මිහින්තලා රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන අතිගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනා මාලාවේ තවත් වස්සාන ධර්ම දේශනාවක් සමග ඔබ මේ සම්බන්ධ වෙන්නේ. මේ ධර්මද්වීපයේ පළවෙනි පන්සලේ ඉඳලා පළවෙනියටම ධර්මයේ දේශනා කරපු තැන ඉඳලා පළවෙනිම දානශාලාව, පළවෙනි විහාරය, මේ හැම තැනම හැමදේම තියෙන්නේ මිහින්තලාවේ. ජාතියක් විදිහට නැගී සිටින පරපුරක් බිහිවෙන්ට ඉස්සරෝම බණහපු තැන. මේ රටේ රජ්ජුරුවෝ ඉස්සරෝම බණහපු තැන ඉඳලයි අපි මේ දහම ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අපි අද දවසේ ශ්‍රී ලංකාවේ හෙදවිදුහල්වල පින්වත් ඒ විදුහල්පතිතුමියන්ලා, ඒ වගේම ඒ හෙදවිදුහල් අධ්‍යක්ෂකතුමිය, ඒ වගේම සියලුම හෙදවිදුහල්වල දරු දැරියන් එකතු කරගෙන මිහින්තලාව පුදබිමේ මුළු රාත්‍රිය පුරාම සිද්ධ වෙන පින්කමක ධර්මදේශනාව සඳහා තමයි ඔබ මේ සූදානම් වෙන්නේ. පින්වත් දරුවනේ, පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ, උන්වහන්සේගේ දහම සරණ ගිය ශ්‍රාවකයෝ, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය
සරණ ගිය ශ්‍රාවකයෝ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රාවක සංඝරත්නය විසින් මේ ස්ථානයේදී තමයි මේ රටේ ජනතාවට ඉස්සරෝම කියලා දුන්නේ. මේ රටේ ජනතාව දඩයම් කරන ජාතියක් විදිහට දඩයම් කර කර ඉන්න වෙලාවක ඔබට පෙනෙන ඒ මිස්සක පව්වට වැඩම කරපු ඒ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස වැඩම කළේ මේ පිම්බිමට. ඒ වගේම මේ පිම්බිමේ ඉඳලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජුරවන්ට දහම් දෙසන්නේ. අනෙක් සියලු දෙනාත් දහම් අසන්නේ මේ පිම්බිමේ ඉඳලා. ආරාධනා ගල උඩ ඉඳලා තමයි දෙවියන්ට දහම් අසන්ට ආරාධනා කරන්නේ. පින්වත්නි, අපි ඉන්නේ එසේ මෙසේ තැනක නෙවෙයි. මේ ජාතියක් ගොඩනැගුණු තැනක්. මහරහතුන් බිහිවෙච්ච, මහරහතන් වහන්සේලා බිහිවෙන පරපුරක් බිහිවෙච්ච තැනක්. දහම රැකෙන රටක දහම රැකෙන පරපුරක් දහම රකින පරපුරක් බිහි කරපු තැනක්. ඒ පරපුලේ මුල්ම සාමාජිකයට ඒ දහම රකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ තිබ්බ සීහල දීපේ සීහල පරපුරේ පළවෙනි පුරුකට දහම් දෙසපු තැන, සිංහල ජාතිය බෞද්ධ වෙච්ච තැන ඉඳලයි ඔබ මේ දහම් අසන්නේ. අපේ ජාතියට පණ ලැබුණු තැන, අපේ ජාතියට ප්‍රෞඩත්වයක් අභිමානයක් ලැබිච්ච තැන ඉඳලයි ඔබ මේ දහම් අසන්නේ. මේ තැන ඉඳගෙන දහම් දෙසන්ද ඉඳගන්නකොටත් ඇඟ කිලිපොලා යනවා. මේ මිහිඳු මහරහතන් වහන්සේ බණ කියපු තැන, අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තුන් ලෝකේම මිනිසුන්ට දෙවියන්ට මහානුකම්පාවෙන් ධර්මය දේශනා කරපු තැන. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ විශ්වාසයේ තැබ්බේ විශ්වාසයේ තිබුවේ තමන් වහන්සේ ඉපදුන රටේ බොහෝ කාලයක් තමන් වහන්සේගේ දහම රැකෙනවා කියලා නෙවෙයි. ජම්බුද්වීපයට පහලින් ඇති සීහල දීපේ තමන් වහන්සේගේ දහම අවසන් කාලයේ වෙනකම් රැකෙන බව උන්වහන්සේ දැක්කා. ඒ නිසාම දහම රැකෙන රටට දහම රකින පරපුරක් බිහිකරන්න විජය කුමාරයාව මෙහෙට යොමු කළා. ඒ විජය කුමාරයාගෙන් පැවතෙන දෙවියන්ට ප්‍රිය වෙච්ච පරපුරක දේවානම් ප්‍රිය තිස්ස රජුරවන්ට දහම් දෙසුවේ මෙතන. මෙතනදී තමයි දහම රැකෙන පරපුරේ පළවෙනි රජුරු දහම රකින ඒ වගකීම බාරගත්තේ. මෙතනදී තමයි බුද්ධ ශාසනයට මේ රට තුන් වතාවක් පූජා කරන්නේ. එතකොට එවන් තැනක ඉඳලා දහම් දෙසනවා කියන එකත් මහා වාසනාවක්. මෙතනදී තමයි සිංහල ජාතිය බෞද්ධයා කියන ඒ මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ දහම රකින්නවා කියන පරපුර පණ ලබන්නේ.
ඒ දහම රකින රටේ දහම රකින පරපුරේ රජ්ජුරු බුදුරජාණන් වහන්සේගේ ලයමඩලේ උපන්න මිහිඳු මහරහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතින් පින්වත්නි අද අපි කල්පනා කළා අපිට දහම කියලා දුන්න අනුබුදු මිහිඳු මහරහත් පරපුරේ ගුණගායනාවක් කරන්නට. පින්වත්නි ශ්‍රාවක සංඝයාටයි මිහිඳු මහරහතන් වහන්සේ අයිති. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පැවතෙන මේ බුද්ධ ශාසනයේ අන්තිම ශ්‍රාවකයා දක්වා ඒ මහරහත් පරපුර විසිරී පැතිරී පවතිනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රාවක සංඝයා කියන්නේ මේ ලෝකේ වැඩ ඉන්න උත්තරීතරම පිරිස කියලා. ශ්‍රාවක සංඝයා කියන්නේ මේ ලෝකේ වැඩ ඉන්න උත්තරීතරම පිරිස. බුදුරජාණන් වහන්සේගේ ලය මඩලින් ඉපදිලා ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ ඒ සාමුක්ඛංසික ධර්මය ලෝකානුකම්පාවෙන් ලෝකයාට දේශනා කරන පරපුරයි ශ්‍රාවක සංඝයා කියන්නේ. පින්වත්නි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් අරගෙන යම් දවසක මේ බුද්ධ ශාසනයේ අවසාන ශ්‍රාවකයා බවට පත්වෙන ඒ භික්ෂුව දක්වා වැඩ වාසය කරන ශ්‍රාවක සංඝ රත්නය ගුණ නමයකින් යුක්තයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. සුපටිපන්නයි කියලා කියන්නේ ශ්‍රාවක සංඝයා රාග ద్వේස මෝහ දුරු කළා. එහෙම නැත්තම් දුරු කරන වැඩපිළිවෙලකට පැමිණිලා වාසය කරනවා. රාග ద్వේස මෝහ දුරු කළ නිසා රාග ద్వේස මෝහ දුරු කරන වැඩපිළිවෙලකට පැමිණිලා වාසය කරන නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාට ගුණයක් තියෙනවා සුපටිපන්න කියලා. එතකොට එදා වැඩ සිටිය ශ්‍රාවක සංඝයාත් අද වැඩ ඉන්න ශ්‍රාවක සංඝයාත් මතුවට වැඩ වාසය කරන ශ්‍රාවක සංඝයා කියන මේ තුන්කල් වාසී මහා සංඝ රත්නය ඔය සුපටිපන්න ගුණය දරාගෙන වැඩ හිටියා. ඒ අතරේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් ඒ සුපටිපන්න ගුණය දරාගෙන වැඩ සිටියා. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච රාගය දුරු කළා. උන්වහන්සේ තමන්ගේ හිතේ ඇතිවෙච්ච ද්වේෂය පරිපූර්ණව දුරු කළා. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච මෝහය සම්පූර්ණයෙන්ම දුරු කළා. රාගය, ద్వේසය, මෝහය ඉතිරි නැතිවම සම්පූර්ණයෙන්ම දුරු කළා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ සුපටිපන්න වුණා. අනෙකුත් ශ්‍රාවක සංඝයා යම්සේ සුපටිපන්නයිද අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් සුපටිපන්න බවට පත් වුණා. ඒ සුපටිපන්න වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරලා දහම් දෙසපු තැන තමයි ඔබ අපි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච රාග, ద్వේස, මෝහ දුරු කරලා පරිපූර්ණ වශයෙන් දුරු කරලා ඒ සුපටිපන්න කියන
සංගගුණය දරාගෙන වැඩ හිටියා. ඒ සුපටිපන්න සංගගුණය දරාගෙන වැඩ සිටියා. බුද්ධ ශාසනයේ මහා සංඝයා තුල පැවතෙන පවතින ඒ උත්තරීතර ගුණය දරාගෙන ඒ මිහිඳු මහරහතන් වහන්සේත් දෙව්මිනිස් ප්‍රජාවටම ආදර්ශයක් වුණා. දෙව්මිනිස් ප්‍රජාවටම මහා ආශිර්වාදයක් වුණා. උන්වහන්සේ ලෝකානුකම්පාවෙන්ම ඒ ගුණය දරාගෙන වැඩ හිටියා. උන්වහන්සේ සිහි කරලා, සංඝයා සිහි කරලා මල් පහන් සුවඳ දුම් පූජා කරපු, ඒ වගේම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස පූජා කරපු කීයක් දෙනෙක් නම් මරණින් මත්තේ දෙව්ලොව යන්ට ඇද්ද? උන්වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අහලා කී දෙනෙක් නම් පිරිනිවන් පාන්ට ඇද්ද? කී දෙනෙක් පිරිනිවන් පාන්ට ඇද්ද? ඒ සුපටිපන්න ගුණදරන ශ්‍රාවක සංඝයා තුළ තියෙන ඒ උත්තරීතර ගුණයක්. උන්වහන්සේලා සුපටිපන්නයි. තමන් වහන්සේලා රාගය දුරු කරලා, රාගය දුරු කරන හැටි ලෝක සත්වයාට කියලා දුන්නා. තමන් වහන්සේලා ද්වේෂය දුරු කරලා, ද්වේෂය දුරු කරන හැටි ලෝකානුකම්පාවෙන් දේශනා කොට වදාලා. තමන් වහන්සේලා මෝහය දුරු කරලා, මෝහය දුරු කරන හැටි කියලා දුන්න ලෝකානුකම්පාවෙන්. ඒ තමන් වහන්සේලා සුපටිපන්න වෙලා, සුපටිපන්න වෙන හැටි ලෝකයාටම කියලා දුන්නා. සුපටිපන්න බවට පත්වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්ථානයේ වැඩම කරලා, මේ ස්ථානයේ වැඩ ඉඳලා සියලු සතට, මහා සංඝයාට සුපටිපන්න වෙන හැටි කියලා දුන්නා. හිතේ හටගන්න රාගය අසුභ භාවනාව පුරුදු කරලා ප්‍රහාණය කරන හැටි කියලා දුන්නා. හිතේ ඇති වෙන ద్వේසය මෛත්‍රී භාවනාව පුරුදු කරලා දුරු කරන හැටි කියලා දුන්නා. හිතේ ඇති වෙන මෝහය අනිත්‍ය භාවනාව පුරුදු කරලා දුරු කරන හැටි, පරිපූර්ණව දුරු කරන හැටි කියලා දුන්නා. පින්වත්නි, සුපටිපන්න වෙලා සුපටිපන්න වෙන පරපුරකට ගුරුහරුකම් කළා ඒ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නය. ඉතින් පින්වත්නි, ඒ මිහිඳු මහරහතන් වහන්සේ හරි ලස්සනට දහම රැකෙන රටේ දහම රකින පරපුරව මෙහෙව්වා. තමන් වහන්සේ සුපටිපන්න බවට පත්ලා සුපටිපන්න ශ්‍රාවක සංඝගණය, සුපටිපන්න ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකෙට බිහි කළා. අදත් යම් තාක් සංඝයා වැඩ ඉන්නවා නම් ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ අවවාද, අනුශාසනා, ඒ ධර්මදේශනා හේතු කරගෙනයි එහෙම සිද්ධ වුණේ. පින්වත්නි, අශෝක කියන අධිරාජ්‍ය තමන්ගේ ඒ දික්විජය කරන කාලේ රටවල් අල්ලගෙන රටින් රට ගමන් කරන කාලේ මොකද වෙන්නේ? කරපු ඒ කාලිංග යුද්ධ ගැන කලකිරිලා කල්පනා කර කර ඉන්නකොට සඳළු තලයේ ඉන්න අශෝක රජුරුවන්ට දකින්න ලැබුණා සිනිඳු තෙල් ධාරාවක් පහළ අතට පාරක ගලාගෙන යනවා වගේ. නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ හිමින් සැරේ සුන්දර ඉරියව් ඇතිව ලස්සනට වැඩම කරනවා.
ආංහිම වඩින නීග්‍රෝධ සාමනේරයන් දැකලා අශෝක රජුරුවන්ගේ හිත පහදෙනවා. හිත පැහැදිලා නීග්‍රෝධ සාමනේරයන් වහන්සේ රජගෙදරට වඩම්මවන්ද කියලා ඒ සේවකීන්ට දැනුම් දෙනවා. නීග්‍රෝධ සාමනේරයන් වහන්සේ රජගෙදරට වඩම්මලා රජ්ජුරුව මොකද කරන්නේ? වන්දනා කරලා පුංචි ආසනයක් පනවනවා පොඩි සාදුට ඉඳගන්ට. පෙන්වත්නි, සීලයක තියෙන අනබිභවනීය බව කියන්නේ ඒ විසරද බව කියන්නේ. නීග්‍රෝධ සාමනේරයන් වහන්සේ රජ්ජුරුවන්ගේ සිංහාසනයට නගිනෝ. සිංහාසනයට නැගලා වැඩ ඉඳලා නීග්‍රෝධ සාමනේරය රජ්ජුරුවන්ට දහම් දෙසනවා. රජ්ජුරුවන්ට හරි සතුටුයි පුංචි හාමුදුරුව කරපු වැඩේට. පූජා කළේ පැනෙව්වේ පොඩි ආසනයක් පුංචි නිසා. හැබැයි නීග්‍රෝධ සාමනේරයන් වැඩ හිටියේ සිංහාසනේ. සිංහාසනේ ඉඳගෙන ඒ ධර්මය දේශනා කළා. නීග්‍රෝධ සාමනේරයන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අශෝක රජුරුවන්ගේම වැඩිමල් පුතා. පස්සේ කාලෙක කැලෑ වැදිලා ඉඳලා පැවිදි වුණේ. ඉතින් ඒ අශෝක රජුරුවන්ගේම පුතා තමන්ට උරුම සිංහාසනේ ඉඳගෙන තමන්ගේ බුද්ධ ශාසනේ ඒ දහම දේශනා කළා. ඒ දහමට පැහැදුන අශෝක රජුරෝ ගුරුවරයා කවුද කියලා අහපුවම කියනවා, මගේ වර්තමාන ගුරුවරයා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. මගේ එකම ගුරුවරයා භාග්‍යතුන් වහන්සේ. ඉතින් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ හම්බෙලා මොකද වෙන්නේ? අශෝක රජුරුව පහදිනෝ. පැහැදිලා අහපු බණපද ගැන සතුටු වෙලා 84,000ක් විහෙර විහාර හදනවා. 84,000ක් ධර්මයට උපහාර පිණිස විහෙර විහාර හදන දවසේ මොකද වෙන්නේ? හදලා විවෘත කරපු දවසේ රජුරුවන්ගේ හිතේ ඇති වෙච්ච සතුටට අහනවා, පින්වත්නි ස්වාමීනි, මොග්ගලී පුත්තිස්සයන් වහන්ස, මේසා දෙයක් කරපු මට බුද්ධ ශාසනේ නෑකම ලැබුණේ නැද්ද කියලා. ඒ වෙලාවේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, පින්වත් මහරජ, ඒසා දෙයක් කළත් ඔබට බුද්ධ ශාසනේ නෑකම ලැබුණේ නෑ කියලා. එදිර බුද්ධ ශාසනේ නෑකම ලබන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා කිව්වහම කියනවා, රජතුමනි, ඔබේ ලෙයින් උපන්න පුතෙක් හරි දුවෙක් හරි පැවිදි කරන්ට, ආන් එදාට ඔබට බුද්ධ ශාසනේ නෑකම ලැබෙනවා කියලා. ඒ වෙලාවේ මිහිඳු කුමාරයා රටක යුවරජ කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා, පුතේ මට එක උදව්වක් ඕනේ. ඒ තමයි මට මේ බුද්ධ ශාසනේ නෑකම ඕනේ. ඒකට උඹ පැවිදි වෙන්න ඕනේ. මයි පුතේ පැවිදි වෙලා බුද්ධ ශාසනේ නෑකම අරන් දෙනවද? පින්වත්නි, අඬන්න හිටපු ඇහැක කටු ඇනෙනවා වගේ මිහිඳු මහරහතන් වහන්සේ වෙන්න ඉන්න කෙනාට, මහින්ද කුමාරයාට මේක මහා අනර්ග අවස්ථාවක් වෙනවා. අනර්ග අවස්ථාවක් වෙලා එක පයින් කැමති වෙනවා. කැමති වෙලා මොකද කරන්නේ? පැවිදි වෙන්න තීරණය කරනවා. අශෝක රජුරුවන්ට දැනිච්ච සතුටට මොකද කරන්නේ? සංගමිත්තගෙනුත් අහනවා. සංගමිත්තත් එක සැනින් කැමති වෙනවා. කැමති වෙලා පැවිදි වෙන්නේ. ඒ රජුරුවෝ තුන්වෙනි ධර්ම සංගායනාව කරලා මේ තුන් ලෝකෙතම දහම සුරක්ෂිත කරලා
රටවල් නමයකට ධර්ම ප්‍රචාරය කරන කාරණාවේදී තමන්ගේම පුත්‍ර රත්නය සීහල දීපෙට එවන්නේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය සම්පූර්ණ කරන්ට. දහම රැකෙනා රටේ දහම රැකෙනා පරපුරට දහම් දෙසන්ට තමන්ගේ පුත්‍ර රත්නයමයි වැඩම කරවන්නේ අශෝක රජුරු. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම කරනවා. වැඩම කරලා ඒ වෙනකොට රාග ద్వේස මෝහ දුරු කරපු උත්තමෙක් වහන්සේ සුපටිපන්න බවට පත් වෙච්ච උත්තමෙක්. ආන්ගේ සුපටිපන්න බවට පත් වෙලා මොකද වෙන්නේ? මේ පිම්බිමට වැඩම කරලා ඒ දහම රැකෙන රටේ දහම රැකෙන පරපුරට පණ දෙනවා. පින්වත්නි, ආං සුපටිපන්න ශ්‍රාවක සංඝයාගේ ගුණය තමන් රාගේ දුරු කරලා දුරු කරන හැටි කියලා දුන්නා. තමන් ద్వේසේ දුරු කරලා දුරු කරන හැටි කියලා දුන්නා. තමන් මෝහේ දුරු කරලා දුරු කරන හැටි කියලා දුන්නා. සුපටිපන්නයි ශ්‍රාවක සංඝරත්නය, සුපටිපන්නයි අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, සුපටිපන්නයි උන්වහන්සේ ගෙන් පැවතෙන ඒ මහරහත් පරපුර. මේ ලංකාවේ උන්වහන්සේගෙන් තමයි සංඝයා ආරම්භ වෙන්නේ. ඒ මහරහත් පරපුර සුපටිපන්නයි. ඉතින් පින්වත්නි, එදා අද වර්තමාන අනාගත අතීත හැමදාම ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ තුලත් ආන් ඒ ගුණය ඒ විදිහටම තිබුණා. ඒ ගුණය ඒ විදිහටම තිබුණා පින්වත්නි. ඒ වගේම ශ්‍රාවක සංඝයා මොකද වෙන්නේ? ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා. එහෙම නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කළා. පුරුදු කරන වැඩපිළිවෙලක් තිබුණා. එහෙමනම් පින්වත්නි, සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සවායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරා මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේම ශ්‍රාවක සංඝයා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළා. ඒ ශ්‍රාවක සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කළ නිසා, පුරුදු කරන නිසා ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි කියලා හඳුන්වනවා. ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ආපහුනේන මාර්ගයක ගමන් කරන, ඍජු මාර්ගයක ගමන් කරන නිසායි ශ්‍රාවක සංඝයාට උජුපටිපන්නයි කියලා ගුණයක් තියෙන්නේ. ඉතින් ඔබට මට දහම් දේශනා කළ ඒ උත්තරීතර අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේත් සුපටිපන්න වගේම උජුපටිපන්නයි. තමන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන පරපුරකට ධම් දේශනා කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඵල නෙළලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන පරපුරකට, පුරුදු කරපු පරපුරකට මග කියලා දුන්නා. පින්වත්නි, ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ නිසා, ඒ වගේම ගමන් කරන නිසා.
ඒ නිසා ඔබ හිත හිතා සතුටුවෙන්ට. ඔබ හිත හිතා සතුටුවෙන්ට බුදුරජාණන් වහන්සේට වගේම අපි අද දවසේ ශ්‍රාවක සංඝයාටත් පූජෝපහාර දැක්වා. වන්දනාමාන කළා. අපි එහෙම වන්දනා කළේ ශ්‍රාවක සංඝයා තුළ තියෙනවා උජුපටිපන්න ගුණය. තමන් වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා. ඒකට කියනවා ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වෙනවා කියලා. ශ්‍රාවක සංඝයා උජුපටිපන්න වෙනවා කියලා. ඍජු මාර්ගේ ගමන් කළා. වෙනස් උනේම නැහැ. ආපහු වෙන ගමනක් නැහැ. ඍජු මාර්ගේම ගමන් කළා. එහෙනම් අතීතයේ ශ්‍රාවක සංඝයාත් වර්තමානයේ ශ්‍රාවක සංඝයාත් මතු අනාගතයේ බිහි වෙන ශ්‍රාවක සංඝයාත් රාග ද්වේෂ මෝහ දුරු කරන නිසා සුපටිපන්න වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන නිසා උජුපටිපන්න වෙනවා. ඒ ශ්‍රාවක සංඝයා එවන් උත්තරීතර ගුණ දරාගෙන මේ තුන් ලෝකෙම බබලවමින් වැඩ සිටියා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්න කියන ගුණය දරනවා. ඥායපටිපන්නයි කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා ශ්‍රාවක සංඝරත්නය. ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙලක් පුරුදු කරනවා ශ්‍රාවක සංඝරත්නය. අතීතේ යම් තාක් ශ්‍රාවක සංඝයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළාද, වර්තමානයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වැඩපිළිවෙලක් පුරුදු කරනවද, අනාගතයේ දවසක චතුරාර්ය සත්‍ය ධර්මය පුරුදු කරනවද, ඒ තාක් කාලයක් ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. තමන් වහන්සේලා අවබෝධ කළා, අවබෝධ කරන වැඩපිළිවෙලක් පුරුදු කරන අයට කියලා දුන්නා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නිසාත්, අවබෝධ කරන වැඩපිළිවෙලක් පුරුදු කරන නිසාත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, ඔබයි මමයි සරණ ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙවන් උත්තරීතර ගුණ දරාගෙන වැඩ සිටියේ. මිහිඳු මහ රහතන් වහන්සේ කියන්නේත් ඒ වගේම ගුණ දරාගෙන වැඩ සිටපු කෙනෙක්. උන්වහන්සේත් බුදුරජාණන් වහන්සේගේ දහම අහලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කරපු කෙනෙක්, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පුරුදු කරපු කෙනෙක්. එතකොට දුක කියන්නේ ආර්ය සත්‍යයක්, දුකේ හට ගැනීම කියලා කියන්නේ ආර්ය සත්‍යයක්, දුකේ නැතිවීම කියන්නේ ආර්ය සත්‍යයක්, දුක නැති වෙන ප්‍රතිපදාව කියන්නේ ආර්ය සත්‍යයක් කියලා ඉතා හොඳට අවබෝධ කළා. අවබෝධ කරන වැඩපිළිවෙලකට පැමිණිලා වාසය කළා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි කියලා කියන්නේ. ඉතින් හිත හිතා හිත හිතා සතුටු වෙන්න මේ පිම්බිමට අහසින් වැඩම කරලා අපි කෙරෙහි අනුකම්පාවෙන් දහම් දේශනා කොට වදාළ ඒ බුදුරජාණන් වහන්සේගේ අනුජාත පුත්‍ර ඒ ශ්‍රාවක සංඝයාට අයිති මහා සංඝරත්නයට අයිති ඒ මිහිඳු මහරහතන් වහන්සේ ඒ කාන්තෙන් සුපටිපන්නයි නැද්ද? සුපටිපන්නයි. උජුපටිපන්නයිද නැද්ද? උජුපටිපන්නයි. ඥායපටිපන්නයිද නැද්ද? ඥායපටිපන්නයි. පින්වත්නි, ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි. තමන් වහන්සේ ඉගෙනගත්තු දහම ලෝකානුකම්පාවෙන් අන් අයට දේශනා කළා. එහෙම නැත්නම් දේශනා කරනවා. තමන් වහන්සේලා ඉගෙනගත්තු දහම ලෝකානුකම්පාවෙන් දේශනා කළා. එහෙම නැත්නම් දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි කියන ගුණය දරාගෙන වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්නි, අපි ඒ ශ්‍රාවක සංඝ රත්නයට හදවතින්ම ගෞරව කරන්න ඕනේ. ගෞරවයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ධර්මයේ සරණ යන්න ඕනේ. ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕනේ. ඊටා ගෞරවයෙන් පුරුදු කරන්න ඕනේ. ඊටා ගෞරවයෙන් ඇසුරු කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්න වෙනවා, උජුපටිපන්න වෙනවා, ඥායපටිපන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්න වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සංඝයා යුගල වශයෙන් ගත්තොත් හතර දෙනයි. ඒ තමයි සෝතාපන්න කෙනා, සකරදාගාමී කෙනා, අනාගාමී කෙනා, අරහත් මහරහතන් වහන්සේ කියලා. මොකද වෙන්නේ? ඕ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඕ ඒ විදිහට යුගල වශයෙන් හතරයි. සෝතාපන්න කෙනා, සකරදාගාමී කෙනා, අනාගාමී කෙනා, මහරහතන් වහන්සේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ යුගල හතරක් වෙච්ච ශ්‍රාවක සංඝයා තනි පුද්ගලයෝ වශයෙන් ගත්තොත් අටනමක් වෙනවා කියලා. සෝතාපන්න වෙන්න පුරුදු වෙන කෙනා සෝතාපන්න කෙනා, අනාගාමී වෙන්න පුරුදු, සකරදාගාමී වෙන්න පුරුදු වෙන කෙනා සකරදාගාමී කෙනා, අනාගාමී වෙන්න පුරුදු වෙන කෙනා අනාගාමී කෙනා, මහරහත් වෙන්න පුරුදු කරන කෙනා මහරහත් කෙනා විදියට යුගල වශයෙන් ගත්තොත් හතර නමයි. ඒ වගේම තනි පුද්ගලයෝ වශයෙන් ගත්තොත් අට දෙනයි. කවුද? ශ්‍රාවක සංඝයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඔය ශ්‍රාවක සංඝයා මොකද වෙන්නේ? ඈත ඉඳලා දානෙ උයාගෙන ඇවිල්ලා පූජා කරන්න සුදුසුයි කියනවා. ආහුනෙය නිසා. ආහුනෙයයි ශ්‍රාවක සංඝයා. ඔබට මට දහම කියලා දුන්න මිහිඳු මහ රහතන් වහන්සේත් මේ ගුණය දරාගෙන වැඩ සිටියා. ඔබට මට දහම කියලා දුන්න මිහිඳු මහ රහතන් වහන්සේ මේ උත්තරීතර ගුණය දරාගෙන වැඩ සිටියා. කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ආහුනෙය ගුණ දරාගෙන වැඩ සිටියා. අනුරාධපුරේ ස්වර්ණමාලී මහා සෑය විවෘත කරන වෙලාවේ ඒ පින්කමට සහභාගී වෙච්ච කෝටි 96ක් මහරහතන් වහන්සේලා ආහුනෙයයි. ඒ ස්වර්ණමාලී මහා සෑය විවෘත කරන වෙලාවේ කෝටි 96ක් මහරහතන් වහන්සේලා විතරක් වැඩම කරලා හිටියා කියනවා. ඒ උන්වහන්සේලා ඉර්ධි බල ඇතුව, ඉර්ධි බලෙන් මොකද වුනේ? වැඩ වාසය කළා නේද? ඉර්ධි බල ඇතුව හිටියේ. ඒතර උන්වහන්සේලා ආහුනේය වුණා. උන්වහන්සේලා ඈත ඉඳන් ගෙනත් පූජා කරන දානෙට සුදුසු වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ ඉඳලා අද දක්වාත්
මතු පරපුරත් ආහුනෙය වෙන ඈත ඉඳලා ගෙනත් පූජ කරන දානේ වළඳන්ඩ පිළිගන්න සුදුසුයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දරුවනේ පින්වත්නි කොහොමද වෙන්නේ පාහුනෙයයි. පාහුනෙයයි කියන්නේ තමන් වහන්සේලාගේ නිවෙස්වල තමන්ගේ නිවෙස්වලට වැඩම කළාට පස්සේ පින් සලකගෙන දම්පැන් පුදන්ඩ සුදුසුයි. තමන්ගේ ගෙදරට ආපුහම දානේ දෙන්ඩ සුදුසුයි. එතකොට කියනවා මොකක් කියලද පාහුනෙයයි කියලා. ගෙදරට වැඩම කළාට පස්සේ දාන දුන්නහම ඒකට කියනවා පාහුනෙයයි කියලා. ඒ වගේ මොකද වෙන්නේ ඒ ශ්‍රාවක සංඝයා මොකද වෙන්නේ ශ්‍රාවක සංඝයා දක්ඛිනෙයයි. ඒ කියන්නේ දක්ඛිනෙයයි කියන්නේ පින් සලකාගෙන ඕනෑම දෙයක් පූජ කරන්න සුදුසුයි. ශ්‍රාවක සංඝයා දක්ඛිනෙයයි පින් සලකාගෙන ඕනෑම දෙයක් පූජ කරන්න සුදුසුයි. ශ්‍රාවක සංඝයා ඒ නිසා සංඝයාට කියනවා මොන ගුණේ දරාගෙන වැඩ ඉන්නවා කියලා. දක්ඛිනෙය ගුණේ දරාගෙන වැඩ ඉන්නවා කියලා. ඒ වගේම පින්වත්නි ඔබයි මමයි සරණ ගිය ශ්‍රාවක සංඝයා කොයි ගුණේ දරාගෙන වැඩ සිටියද? ඔව් අංජලි කරණෙය ගුණේ දරාගෙන. අංජලි කරණෙය ගුණේ දරාගෙන. තමන් මොකද්ද සුදුසු? තමන් සුදුසුයි. මිනිස්සු ගිහිව ඇවිල්ලා කරන දොහොත් මුදුන් තබලා වඳින වන්දනාවට. දොහොත් මුදුන් තියලා පස්සඟ පිහිටවලා කරන වන්දනාවට සුදුසුයි ශ්‍රාවක සංඝයා. එදකොට ශ්‍රාවක සංඝයා කියන්නේ දොහොත් මුදුන් තියලා වන්දනාවට සුදුසු පිරිසක්. ඒ ගුණය ශ්‍රාවක සංඝයා තුළ තියෙනවා. ඒ ගුණය මහරහතන් වහන්සේ තුළත් තියෙනවා. අනෙකුත් ශ්‍රාවක සංඝයා තුළත් තියෙනවා. තමන් වහන්සේලා අවබෝධ කළ දහම මොකද වෙන්නේ කියලා දෙනකොට ආන් ඒ අය මොකද වෙන්නේ දක්ඛිනෙය වෙනවා. දොහොත් මුදුන් තබල වන්දනාවට සුදුසු වෙනවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින්කෙත වෙනවා. දෙවියන් මිනිසුන් අතර උපදින්න කැමති අය, එහෙම නැත්නම් බඹලව උපදින්න කැමති අය, එහෙම නැත්නම් කාමයෙන් තොර වෙච්ච ඒ බ්‍රහ්මලෝකෙ ඉපදිලා සුවසේ ඒ බඹලොවම පිරිනිවන් පාන්න කැමති අය මොකද කරන්නේ? ඒ අය පින් අස්සනු නෙලාගන්ට ඔව් ඒ අනුත්තර වූ පින්කෙතේ අස්සද්දනවද නැද්ද? අස්සද්දනවා. එහෙනම් ශ්‍රාවක සංඝයා මොකද වෙන්නේ? අනුත්තර වූ පින්කෙත වෙනවා. ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින්කෙත වෙනවා. අනුත්තර වූ පින්කෙත වෙන ශ්‍රාවක සංඝයා මොකද වෙන්නේ? මේ ලෝකේ බබලනම පිරිස බවට පත් වෙනවා. එහෙනම් සංඝයාට ගුණ කීයද? 9යි. මොනවද ඒ සංඝ ගුණ? ආහුනෙයයි, පාහුනෙයයි, දක්ඛිනෙයයි, අංජලි කරණෙයයි, යුගල වශයෙන් 4ක් වෙන, තනි පුද්ගලයෝ වශයෙන් 8ක් වෙන, සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න ගුණදරන ශ්‍රාවක සංඝයා. මේ සංඝරත්නය ඒකාන්තයෙන් මොකද වෙන්නේ? ඒ ගුණ දරාගෙන වැඩ සිටියා. ඒකාන්තයෙන් ඒ ගුණ දරාගෙන වැඩ සිටියා. ඒ විතරක් නෙවෙයි ඒ ගුණ දරාගෙන වැඩවාසය කරනවා. ඉතින් පින්වත්නි සංඝයා කියලා කියන්නේ එසේ මෙසේ පිරිසක් නෙවෙයි. සංඝයා කියන්නේ මේ ලෝකේ ඉන්න උතුම්ම පිරිස, උත්තරීතරම පිරිස. දැන් මේ පින්වත් දරුවන්ගේ
වැඩ කරන තැන්වල ඉගෙන ගන්න තැන්වල පිරිස් වශයෙන් ඉන්නවනේ. ඒත් ඒ පිරිස උත්තරීතර වෙන්නේ නෑ. ඒ පිරිස උත්තරීතර වෙන්නේ නෑ. ඇයි? එයාලා උත්තරීතර වීම පිණිස යම් ප්‍රතිපදාවක් තියෙනවද? ඒක පුරුදු කරන්නේ නෑ. යම් කෙනෙක් ඒ ප්‍රතිපදාව පුරුදු කළොත් එයාලා උත්තරීතර වෙනවා ඒකාන්තයෙන්ම. එයාලා උත්තරීතර වෙනවා ඒකාන්තයෙන්ම. එහෙම නැති කිසි කෙනෙක් උත්තරීතර ස්වභාවයට පත් වෙන්නේ නෑ. ඒ නිසා පින්වත්නි, හොඳට අදිෂ්ඨාන කරන්න. අපි සරණ ගිය ශ්‍රාවක සංඝයාට මහා ගුණ කඳක් තිබුණා. ඒ අතරේ මේ ලංකාද්වීපයට වැඩම කරපු දහම රැටේ රැකෙන රටේ දහම රකින පරපුරකට ගුරුහරුකම් දෙන්න, ඒ වගේම දහම රකින රටේ දහම රකින පරපුරකට ජීවනාලිය වෙන්ටයි මොකද වෙන්නේ? ඒ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. හොඳට හිතන්ට, මිහිඳු මහරහතන් වහන්සේ වැඩ හිටියනම් අපි මෙහෙම නෑ නේද? මේ ස්ථානයට වැඩම කරන වෙලාවෙත් ඔබ මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන වෙලාවේ කොහොමද තිබුණේ? මේ ස්ථානයේ මහගණ කැලෑවක් පස්සෙනේ මේ තැන මේ වගේ මහා පුදබිමක් බවට පත් වෙන්නේ. මහා පුදබිමක් බවට ඔබ දැකලා ඇති මිහිඳුලෙන මිහිඳු මහරහතන් වහන්සේ සැතපුන තැන උඩින් තියෙන වැහිලා තියෙන ඒ වගේම ඒ මිහිඳුලෙනේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ සැතපුනා කියන්නේ. එච්චර සරල ජීවිතයක් ගත කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. එදිරි පින්වත්නි, මේ ලෝකේ අන්තිමටම සිවුරු දරන්නේ යමෙක්ද? ආන් ඒ කෙනත් මොකද වෙන්නේ? ආන් ඒ කෙනත් මේ ඒ පරපුර බිහි කරනකොට ඒ ශ්‍රාවක සංඝයාට අයිති වෙනවා. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ සුපටිපන්න ගුණදරන, උජුපටිපන්න ගුණදරන, ඥායපටිපන්න ගුණදරන, සාමීචිපටිපන්න ගුණදරන ශ්‍රාවක සංඝයා උත්තරීතරම පිරිස වෙනවා. ඒ පිරිස එදත් මේ ගුණ දරාගෙන වැඩ සිටියා. අදත් මේ ගුණ දරාගෙන වැඩ සිටියා. අනාගතේ මතුවටත් ඒ ගුණ දරාගෙනම වැඩ සිටිනෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනේට කීකරු වෙලා දහම රැකෙන රටක දහම රැකෙන පරපුරක් බිහි කරන්නයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරන්නේ. ඉතින් උන්වහන්සේ තුලත් මේ සියලු ගුණ ඒ විදිහටම තිබුණා. මේ ගුණ කඳ ඒ විදිහටම තිබුණා. ඒකාන්තයෙන්ම සුන්දර ජීවිත ගත කළා. කොහොම තියෙන්නේද නේද? අහසින් වැඩම කරනකොට කොහොම තියෙන්නේද? පළවෙනි ධර්ම සංගායනාව අහනකොට නේද? පළවෙනිම සත්පුරුෂයා බිහි වෙනවා මේ පිම්බිමේ ඉඳලා. ඔබට මට වාසනාව ගෙනාපු තැන, ඔබට මට වාසනාව ලැබිච්ච තැන, ගෞරවනීය විදිහට ජීවත් වෙන්න ලැබිච්ච තැන. ඒ නිසා පින්වත්නි, ඔබ සතුටු වෙන්න ඕනේ අපිට මේ ලැබෙන දේ ගැන. ශ්‍රාවක සංඝයා එච්චරට උත්තරීතරයි. ශ්‍රාවක සංඝයා එච්චරට උත්තරීතරයි. ඒ
උත්තරීතර බව ගැන දැනගන්න ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියන පොත කියවන්න ඕනේ. එතකොට තේරෙයි සංඝයා කොච්චර උත්තරීතරද කියලා. සංඝයා කොච්චර උත්තරීතරද කියලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි සංඝයාට ගුණ නමයක් තියෙනවා. ඒ ගුණ නමය දරාගෙන වැඩ ඉන්න තාක්කල් මොකද වෙන්නේ? ඈත ඉඳන් දානගෙනත් පූජා කරන්න සුදුසුයි. ඒ වගේම තමන්ගේ නිවසට වැඩම කරපුවාම දාන පුදන්න සුදුසුයි. පින් අස්වනු නෙලන්න පින් පිණිස පූජා කරන්න සුදුසුයි. ඒ වගේම දොහොත් මුදුන් තබා වන්දනාවට සුදුසුයි. ඒ වගේම මොකද වෙන්නේ? තමන් වහන්සේලා ඒ අවබෝධ කරපු දහම කියලා දෙන නිසා මේ ලෝකේ පින් අස්වනු නෙලන්න ඒ සුන්දර පුණ්‍ය ශේෂ්ත්‍රය තමයි වපුරන්න තියෙන ශ්‍රාවක සංඝයා. යමක් ශ්‍රාවක සංඝයාට පිදුවද හේ මාව පුදයි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. කවුරු හරි කෙනෙක් ශ්‍රාවක සංඝයාට පුද පූජා පවත්වනවද ඒ අය මටයි පුද පූජා. කවුරු හරි කෙනෙක් ශ්‍රාවක සංඝරත්නයට වන්දනමාන කරනවද පින්වත් මහණෙනි ඒ අය වන්දනමාන කරන්නේ මේ ලෝකේ ඉන්න උත්තරීතරම පිරිසටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට හොඳට සතුට වෙන්න මේ ලැබිච්ච කාලයකට පස්සේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපිටත් ඒ ශ්‍රාවක සංඝයා සරණයන්ට ලැබුණනේ. අපිටත් ඒ ශ්‍රාවක සංඝයාව දැකගන්ට ලැබුණනේ. අපටත් ඒ ශ්‍රාවක සංඝයාව ඇසුරු කරන්න ලැබුණනේ කියලා ඔබ හිත හිතා සතුටු වෙන්න ඕනේ. හිත හිතා සතුටු වෙන්න ඕනේ. මේක ඔබට ලැබිච්ච දුර්ලභ අවස්ථාවක්. මේක ඔබට ලැබිච්ච අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්. අනිත් එක මේ වගේ තැනක ඉඳලා බණ අහන්න ලැබෙන එක මොනතරම් දුර්ලභද. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සරෝම දහම් දෙසපු තැන ලංකාවේ පළවෙනි පුරුෂයා දහම අහපු තැන නේද? වැද්ද වගේ දඩයන් කර කර යන යුගයක අවසානයේ එළඹිලා සුන්දර කාලයක් එළඹිච්ච තැන. ඒ නිසා ඔබ සතුටු වෙන්න ඕනේ මෙවන් වන්දනාවක් කරන්ට, මෙවන් දහම් ශ්‍රවණයක් කරන්ට ලැබිච්ච එක ගැන. පින්වත්නි මේ ශ්‍රාවක සංඝයා ගැන බුදුරජාණන් වහන්සේ නිතර කතා කරනවා. ප්‍රජාපති ගෞතමිය තමන් වහන්සේ මොකද කරන්නේ? ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජා කරන්න සිවුරු දෙකක් අරන් එනවා. ඒ අරන් එන වෙලාවේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න හදනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ගෞතමිය සංඝයාට පුදන්ට කියනවා. ඊළඟ වතාවෙත් අහනවා, ස්වාමීනි මගේ අත් දෙකෙන්මයි හරි ගැස්සුවේ, මගේ අත් දෙකෙන්මයි නිර්මාණය කළේ මේ සිවුර, ඔබ ගැන සිහි කර, ඔබ ගැන සිහි කර කර. ස්වාමීනි මේ සිවුර පිළිගන්න කිව්වා. පිළිගත්තේ නෑ සිවුර. ඊට පස්සේ ආනන්දයන් වහන්සේ නොඑක් කරුණු පහදලා දුන්නට පස්සේ මොකද වෙන්නේ? ඕ නොඑක් කරුණු පහදලා දුන්නට පස්සේ එක සිවුරක් පිළිගන්නවා. පිළි අරගෙන මොකද කියන්නේ? අනෙක් සිවුර ශ්‍රාවක සංඝයාට පූජා කරන්න කියනවා. පින්වත් මහණෙනි යමෙක් ශ්‍රාවක සංඝයාට යමක් පූජා කරනවද ඒ
දේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඒ දේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. ශ්‍රාවක සංඝයාට යමක් පූජා කරනවද පැහැදුන සිතින් ගෞරවෙන් පූජා වෙනවද? ආන් එතකොට මොකද වෙන්නේ? ඔව්, එතකොට ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ නිසානේ නේ. එතකොට පින්වත්නි, අපි නිතර නිතර මේ සංඝ ගුණ සිහි කරන්ට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ආය ආය සිහි කරන්ට ඕනේ. එතකොට අපිට මහා පිං රැස් වෙනවා. ප්‍රජාපති ගෞතමයට කිව්වා සංඝයාට පුදන්ට. එතකොට මටත් පිදුවා වෙනවා. සංඝයාට පුදන්ට. එතකොට මටත් පිදුවා වෙනවා. එතකොට අද බුදුරජාණන් වහන්සේටත් ඔබ වන්දනා කළා. ශ්‍රාවක සංඝයාටත් වන්දනා කළා. ඒ හැම තැනකම ඔබ බුදුරජාණන් වහන්සේමමයි පිදුවේ. බුදුරජාණන් වහන්සේමයි පිදුවේ. ඒ නිසා සතුටු වෙන්න ඔබට මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව ගැන. ශ්‍රාවක සංඝයා තුල තියෙන මේ ගුණය, මේ ගුණ අපිට හිතා ගන්නවත් බෑ. ශ්‍රාවක සංඝයා තුල තියෙන ගුණ. දවසක් මොකද වෙන්නේ? අන්ධ වනේ වැඩවාසය කරනවා සුභාතරණිය. අන්ධ වනේ වැඩවාසය කරනකොට ගහක් යට හුදකලාවේ වාසය කරනකොට මේ කැලෑවට එනවා රජ කෙනෙක්. ඇවිල්ලා මොකද කරන්නේ? දඩේම යන ගමන් මේ භික්ෂුණිය දැකලා කියනවා, පින්වතිය, ඔබ තාම තරුණයි, තාම හරීම ලස්සනයි. පින්වතිය, ඇයි මේ ලස්සනට ඉන්න කාලේ කෙස් බෑවේ? ඇයි මේ ලස්සනට ඉන්න තියෙන කාලේ අම්මා තාත්තා අතහැරලා මෙහෙම පැවිදි වුණේ? ඔබ තාම තරුණයි, ඔබ තාම සුකුමාලයි, ඔබට මේ පැවිද්ද බෑ, දරන්න බෑ. ඒ නිසා වයසට ගියාම කරනේවා කරන්න ඇරලා, පින්වතිය, අපි විවාහ වෙමු, විවාහ වෙලා දරුවෝ හදමු. දරුවෝ හදලා පස්සේ දවසක විවේකයේ තිබුණොත් නේද අපිත් පැවිදි? ඔව්, අපිත් පැවිදි වේමු කියවා. ඊට පස්සේ සුභාතරණිය අහනවා, පින්වත, මට මේවා තේරෙන්නේ නැහැ. ඔබ රාගය ගැන කතා කරනවා. මට රාගය කියන එකක් ගැන තේරුමක් නැහැ. පින්වතිය, මට ඕක තේරෙන්නේ නැහැ. පින්වත් මහරජ, ඕක මට තේරෙන්නේ නැහැ කිව්වා. මොකද වෙන්නේ? එතකොට රජුරු ආයෙ ඇවිටිලි කරනවා. අනේ පින්වත් භික්ෂුණිය, අනේ පින්වත් සුභා, මං ඔබට හරි ආදරේ කෙනවා. ඔබ දැක්ක වෙලේ මගේ හිත ගියා කෙනවා ඔබට. මං මගේ මුළු ජීවිතේටත් වඩා ඔබට ආදරේ කෙනවා. එදිට සුභාතරණිය අහනවා, දැන් මේ කුණු කයි මොනවා දැකලද ඔබ මේ ආදරෙයි කියලා කියන්. එතකොට කියනවා සුභාතරණියන්ට, පින්වත් තැනැත්තිය, මං ඔබේ ඇස් දෙකට හරි ආසයි. ඔබේ ඇස් දෙක හරි දිගයි, නිල්ම නිල් පාටයි. ඉතින් මට හරි ආදරේ හිතෙනවා ඔබේ ඇස් දෙක දැකලා. මට හරි ආසයි හිතෙනවා ඔබේ ඇස් දෙකට. එතකොට මොකද කරන්නේ? සුභාතරණිය, මේ ඇඟිලි හතරම නෙමේ, ඇඟිලි පහම අරගෙන මෙහෙම ඇහැ ඇතුළට දාලා මේ ඇහැ ගලවනෝ අරගෙන අර මනුස්සයාට දෙනවා, පින්වත, ඔබ ආසයි කියපු ඇහැ ඔන්න. දැන් ලේ වැක්කිරෙනවා, අර ලේ ගඳ ගහනවා. ඒත් මෙහෙම අතින් ගලවලා ඇඟිලි පහෙන් ගලවලා සුභා දෙනවා. ආසයි කියපු, ආදරේ කිව්වේ මේ ඇහැටනේ, ඕන් තියාගන්න කියලා. මොකද වෙන්නේ? ඕන්න දෙනවා. එතකොට සුභාසරණීට ඇත්ත යථාර්ථේ අවබෝධ කරලා දෙන්නයි ඕන උනේ. අර රජුරුව මොකද වෙන්නේ? එහෙම්මම වැඳ වැටෙනවා.
වැදවැටලකෙනවා ස්වා පිංවතිය මට සමාවෙන්ට උත්තමාවිය මට සමාවෙන්ට මට සමාවෙන්ට කියලා මොකද වෙන්න සමාවගන්නවා සමාවෙන්ට කියලා සමාවගන්නවා සුභාතරණී අර ඇහැත්තරගෙන ජේතවනාරාමේ පැත්තට වැඩම කරනවා ජේතවනාරාමයට ලං වෙනකොටම ඒ උතුම් බුද්ධානුභාවයට මොකද වෙන්නේ සුභාතරණීගේ ඇහැ ආපහු හොඳ වෙනවා පිහිටි තැනම පිහිටනවා බුද්ධානුභාවයට එතකොට ඒ වගේ රහත් තෙරණිවරු හිටපු බුද්ධ ශාසනයක් මේක ඒ වගේ රහතන් වහන්සේලා හිටපු බුද්ධ ශාසනයක් මේක. රාගේ පෙනි පෙනි රාගේ දුරු කළා. ద్వේසය පෙනි පෙනි ద్వේසය දුරු කළා. මෝහේ පෙනි පෙනි මෝහේ දුරු කළා. ඒක රාග ద్వේස මෝහ නසන කෙනෙක්ගේ ස්වභාවය. පෙනි පෙනි දුරු කළා ద్వේසය දුරු කළා මෝහය දුරු කළා සියලු දුකින් නිදහස් වුණා නේද ඉතින් අර සුභාතරණිය එහෙම වෙච්ච කෙනෙක් බුද්ධානුභාවයට ධම්මානුභාවයට සංඝානුභාවයට සුභාගයස් හොඳ වුණා එතකොට ඒ සුපටිපන්න ගුණදරන සංඝයාගේ ස්වභාවය සුපටිපන්න ගුණදරන සංඝයාගේ ස්වභාවය ඔබ සතුටු වෙන්න ආය ආය සතුටු වෙන්න හිත හිතා සතුටු වෙන්න මෙවන් සංඝ රත්නයක් මේ භූමියට ඉස්සරෝම වැඩම කරලා දහම් දෙසුවා නේද කියලා ඔබේ හිත තුල මේ මිහිඳු මහ රහතන් වහන්සේ ගැන ඒ පැහැදීම ඒ විශ්වාසය ඒ ගෞරවය ආය ආයත් ඇති කරගන්න. උන්වහන්සේ නොහිටින්ද අපි අද මෙහෙම ඉන්න ජාතියක් නෙවෙයි. මීට වඩා මහනපුරු මීට වඩා මහා දරුණු ජාතියක් උන්වහන්සේ වැඩම කරලා දහම් දෙසපු නිසයි අපි මේ තැන අද ඉන්නේ. අපි මේ තැන ඉන්නේ. ශ්‍රාවක සංඝයා එච්චරටම උත්තරීතරයි. එච්චරටම උත්තරීතරයි. ඒ නිසා ඔබ හොඳට ඒ සංඝයාට ගෞරවයෙන් ඇසුරු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එවන් ගුණදරන සංඝයාට පූජා කරන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා. එවන් ගුණදරන සංඝයාට පූජා කරන දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා. ඒ නිසා මේ පින්වත් පිරිස තේරුම් ගන්න ඕනේ අපිට ඉන්නවා මහා සුන්දර පින්කෙතක් වපුරපුවම මහා සනු නෙලන්න පුළුවන් ඒ නිසා ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ සිහි කර කර නිතර නිතර සිහි කරන්න ඕනේ ඒතර ඔබේ තුල පිනක් වැඩෙනවා ඔබේ සිත තුල පිනක් වැඩෙනවා ඒ රැස්සෙන පින ඔබට මතු යම් දවසක ප්‍රයෝජනවත් වෙනවා ඒ පින ඔබට සැපගෙනත් දෙනවා ශ්‍රාවක සංඝයා කොච්චර උත්තරීතර වෙන්න ඇදනේ මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පුංචි ළමෙක් ඉන්නෝ ඒ ළමයාගේ විනෝදාංශය තමයි සත්තු අල්ලලා දොඩම් කටු වගේ දේවල් පිටිපස්සෙන් එනලා ඔළුවෙන් මතුවෙනවා බලන එක. එයාගේ විනෝදාංශය. සත්තුන්ගේ පිටිපස්සට එනලා දොඩම් කටු වලින් වගේ ඔළුවෙන් එනවා මතුවෙනවා බලන එක. ඔහොම කර කර ඉඳලා විනෝදාංශේ කලක් ගියා. මෙයා තරුණ වුණා, පැවිදි වුණා. තරුණ වෙලා පැවිදි වෙලා ඉන්නකොට මුණාංශේ උදේ පාන්දර පිටිපස්සේ වඩිනවා. මොකද වෙන්නේ? දානේ වළඳලා දවල් දානෙත් වළඳලා ඔය ගහක් යටට එලා බණ භාවනා කරලා දෙකට තුනට ආපහු විහාරයට වැඩම කරනවා. ඉතින් මේ කියන දවසේ
මොකද වුණේ උන්වහන්සේ දැන් අර පැවිදි වුණානේ සත්තු මරපු කෙනා පැවිදිලා උන්වහන්සේ මොකද කළේ ඔව් ඔහම ඉන්නකොට දවසක් දානෙට වැඩලා පිණ්ඩපාතේ වළඳලා ස්වාමීන් වහන්සේලා කළ යුතු දේ මොකද්ද ඉතින් පැම් පහසුත් වෙනවනේ ඔන්න වැවද්ද කළ හිතුණා පැම් පහසු වෙන්න පාත්‍රේ පැත්තකින් තියලා සිවුර ගලවලා පැත්තකින් තියලා පැම් පහසු වෙනවා ওই වෙලාවෙම රජගෙදර පින්වත්නි හොරකමක් වෙලා රජුරුවන්ගේ රාජාභරණ හොරු අරගෙන ඉතින් හොරු පස්සෙන් හොරා පස්සෙන් මොකද වෙන්නේ පන්නනවා රාජපුරුෂයෝ පන්නගෙන පන්නගෙන යනකොට මේ හොරා එනවා කොතෙන්ටද අර වැවේ නාන හාමුදුරුව ඉන්න වැව ළඟට හොරාට දැන් වැව් බැම්ම දිගේ ඈතට යන්න තියෙනවා ඈතට යන්න වුණොත් හොරාව රාජපුරුෂයින්ට පේනවා හොරා කල්පනා කරා මොකද කරන්න කියලා කල්පනා කරලා මොකද කරේ අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයේ දැකලා බඩු ටික ඒකට දැම්ම දාලා හැංගුණා රාජපුරුෂය දුවගෙන එනකොට දැක්ක පාත්‍රයේ දිලිසි දිලිසි රත්තරම් බඩු ටික මොකද වෙන්නේ ඔන්න දැන් රාජපුරුෂය වටපිට බැලුවා කෝ හොරා හොරා වැවේ පෙම් පහසු වෙනෝ ඇයි ඇයි ඉතින් පාත්‍රයේ අයිතිකාරයනේ රත්තරම් බඩු වල හොරත් වෙන්න ඕනන්නේ කියලා හිතුවා හිතලා මොකද වුනේ අර රාජපුරුෂය වැවට බහැලා ස්වාමීන් වහන්සේගේ බෙල්ලෙන් අල්ලගෙන වතුරේ උබනවා ගත්තද කියන එක නෑ කියන ආය වතුර උබනවා ගත්තද කියලා වම නෑ කියන ඒකට මොකද වෙන්නේ ඒ වෙලාවේ අන්න මේ ස්වාමීන් වහන්සේට ගහ ගහ වතුරෙන් ගොඩට ගන්නවා ගොඩට අරගෙන මොකද කරන්නේ එක්ක යනවා රජමාලිගාවට දැන් අඳනෙ පිටින් එක්කගෙන ගිහිලා රජුරෝ නැහැ මහයමතුතුමා හිටියේ හිටියේ මහයමති කියලා කියන්නේ ඒ හාමුදුරුවන්ගේ බාප්පා එතකොට මේ මිනිස්යාගේ හිතේ තිබුණා දුව මේ මිනිස්යාගේ ඇඟේ ගහන්න හැබැයි එහෙම කරන්න නැතුව මේ ස්වාමීන් වහන්සේ පස්සේ කාලෙක පැවිදි වුණ නිසා හිතේ පොඩි තරහකුත් මහයමතිගේ තිබුණා ස්වාමීන් වහන්සේ දැක්ක වෙලේම මේ අපේ බෑනනොවැ මගේ කෙල්ලගේ මූනේ දෙලිගාපු කානොවැ හොඳ වැඩේ කරන්නම් කියලා මොකද කළේ උලතියන්ඩ කියලා යෝජනා කළා දැන් ඔන්න උලතියන්ඩ ලෑස්ති කරලා මේ ස්වාමීන් වහන්සේ උල උඩ ඉඳලා දැන් උල පහලට උලේ පහලට ඇඟ තද කරගෙන තද කරගෙන එනවා දැවුරපතු වලින් අල්ලලා පාත් කරනවා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්ක තමන්ගේ පුත්‍රයෙකුට වෙන දේ දැකලා ධර්මශාලාවේ බණ කිය කියා හිටපු බුදුරජාණන් වහන්සේ ඒ ධර්මශාලාවේ ධර්ම දේශනා කරන්න බුද්ධ කායක් මවලා ඒ මොකද වෙන්නේ බුද්ධ කායක් මවලා අර ස්වාමීන් වහන්සේ ඉන්න තැනට වැඩම කරනවා වැඩම කරලා 이르දියක් පානවා තමන් වහන්සේ කියන දේ මොකද වෙන්නේ අර ස්වාමීන් වහන්සේට ඇහෙන්න විතරක් අනික් අයට නොඇසේවා ඉතින් මොකද වෙන්නේ අර ස්වාමීන් වහන්සේට උල තියෙන අතරේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මෙන්න මෙහෙම දේශනා කරනවා පින්වත්නි මේ ඇස අනිත්‍යය ඇතෑරලා දාන්න පින්වත මේ කන අනිත්‍යය ඇතෑරලා දාන්න දිව කය මනස අනිත්‍යයි ඒ වගේම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ සියල්ල අනිත්‍යයි කියලා දේශනා කරනවා කරනකොට දැන් උල බඩ දිගේ ටික ටික යනවා ආන් එහෙම වෙලාවකත් මේ කෙනා දහම සිහි කළා නේද මේ කෙනා දහම සිහි කළා හොඳට පිළිගත් බුදුරජාණන්ස කියපු දේ උල ඔළුව ගාවට එනකොට බුදුරජාණන්ස ඔළුව අත ගාලා වැඩම කළා
ටික වෙලාවකින් පින්වත්නේ මොකද වෙන්නේ? ඔව්. ටික වෙලාවකින් උන්වහන්සේ පිරිනිවන් පානව උළු උළු උළුටම මතලා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී කියනවා මේ භික්ෂුව මේ විදියට අනතුරකට ලක් වුණා උන්වහන්සේ පිරිනිවන් පෑවා කියලා. ඒතර ස්වාමීන් වහන්සේ ලහනවා ස්වාමීනි පිරිනිවන් පෑමක් පිණිස එච්චර පින් තිබුණා සසරේ කරපු. ඇයි ස්වාමීනි උලක් උඩ තිබ්බේ පිරිනිවන් පාන්න පින තිබිච්ච කෙනා කියලා. පිරිනිවන් පාන්න පින තිබිච්ච කෙනා ඇයි උලක් උඩ තිබ්බේ කියලා ඕන් ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිනිවන් පෑමක් පිණිස පින් රැස් කළේ සංසාරේ උල තියන්න පව් රැස් කරේ මේ ජීවිතේ සත්තුන්ට හිංසා පීඩා කරලා ඒ කරපු වද හිංසාවට තමයි කියනවා ඔව් උල තිබ්බ නිසායි කියනවා ඒ විදිහටම උල තිබ්බ වෙලා මැරෙන්නේ ඒ විදිහටම උල තිබ්බ වෙලා මැරෙන්නේ අර සත්තුන්ට උල තිබ්බ නිසා කියනවා ඒ නිසා පින්වත්නි කොහොමද තමන් වහන්සේට බණ කියද්දිත් උලත් බඩ දිගේ යද්දී උන්වහන්සේ මොකද කරේ දහම සිහි කළා නේද? උන්වහන්සේ දහම සිහි කළා. ඒ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයිද නැද්ද? සුපටිපන්නයි, උජුපටිපන්නයිද නැද්ද? උජුපටිපන්නයි, ඥායපටිපන්න ගුණ දරනවද නැද්ද? ඥායපටිපන්න ගුණ දරනවා. සාමීචිපටිපන්න ගුණ දරනවා. උජුපටිපන්න ගුණ දරනවා. නේද? මේ ශ්‍රාවක සංඝයා යුගල වශයෙන් ගත්තොත් 4යි තනි පුද්ගලයේ වශයෙන් ගත්තොත් 8 දෙනයි මේ ශ්‍රාවක සංඝයා තමන්ගේ ගෙවල් වලට වැඩම කරපුවාම තමන් විසින් දුකසේ හදාගත්තු දානේ ඒ ශ්‍රාවක සංඝයා වැඩ ඉන්න තැනට ගෙනත් පූජා කරන්න සුදුසුයි ඒ නිසා ශ්‍රාවක සංඝයා ආහුනේය වෙනවා. ඒ වගේම තමන්ගේ ගෙවල් වලට වැඩම කරාට පස්සේ දාන මාන පූජා කරන්න සුදුසුයි පාහුනේය වෙනවා. ඒ වගේම දානේ පින් සලකගෙන පූජා කරන්න සුදුසුයි දක්කිනේය වෙනවා. ඒ වගේම මේ සියලු දෙනා වහන්සේලා මොකද වෙන්නේ? දොහොත් මුදුන් තියලා වන්දනාවට සුදුසුයි අංජලි කරණෙය වෙනවා. ඒ වගේම මොකද වෙන්නේ ශ්‍රාවක සංඝයා? ඔව් ශ්‍රාවක සංඝයා අනුත්තර වූ පින්කෙත වෙනවා. මෙවන් සංඝරත්නයක් තමයි මේ ලංකාවේ මේ ස්ථානයට වැඩම කරලා අපිට දහම් දෙසුවේ. අපේ પરම්පරාවටම දහම් දෙසුවේ. මේ ස්ථානේ ඉඳලා එච්චර සුන්දර පරම පීතරු දහමක් අපි පුරුදු කරනවා. එච්චර සුන්දර පරම පීතරු ශ්‍රාවක සංඝරත්නයක් අපට වැඩ ඉන්නවා. ඒ ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකෙට බිහි කරපු ඒ දහම අපි සරණ ගිහිලා තියෙනවා. ඒ වගේ මේ ශ්‍රාවක සංඝරත්නය මේ ලෝකෙට බිහි කරපු ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල ධම මේ ලෝකේ තාම දෙවි මිනිසුන්ට යහපත සැපේ පිණිස පවතිනවා. ඒ නිසා පින්වත්නි සතුටු වෙන්න ඕනේ. හිත හිතා සතුටු වෙන්න ඕනේ මේ ලැබිච්ච ලාභය ගැන. මේ ලැබිච්ච ලාභය ගැන. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ අනුබුදු වුණේ අපිට මේ රටට දහම ගෙනාපු නිසා. මිහිඳු මහරහතන් වහන්සේ මහා සංඝයාට අයිති ඒ උන්වහන්සේලාගේ පරපුර මහා සංඝයාට අයිති. උන්වහන්සේලාගේ පරපුර
මහා සංඝයාට අයිති. මේ පින්වත් පිරිසට මේ බුද්ධ ශාසනේ නිවන් දකින්න, මේ බුද්ධ ශාසනේ පින්දහම් කරගන්ට ඒ ශ්‍රාවක සංඝයාට උපස්ථාන කරන්දම වෙනවා. ඒ ශ්‍රාවක සංඝයා ආරක්ෂා කරගත්තේ නැත්තං, පරිස්සම් කරගත්තේ නැත්තං ඔබට සංඝං සරණං ගච්ඡාමි කියන්න බැරුව යනවා දවසක. ඒ ශ්‍රාවක සංඝ රත්නේ මේ දහ ලෝකෙන් අතුරුදහන් වුණොත්, වඳ වෙලා ගියොත් ඔබට ධම්මං සරණං ගච්ඡාමි කියන්න වෙන්නේ නැහැ. දහම දේශනා කරන්න සංඝයා නැති නිසා. ඊළඟට සංඝයාත් නැත්තං බුදුරජාණන් වහන්සේත් නැත්තං බුදුරණසගේ ධර්මයක් නැත්තං ඒ කවුරුවත් බුදුරජාණන්ස ගැන කියලා දෙන්නේ නැහැ. ආන් එදාට අපිට සියල්ල හිමි වෙනවා. ආන් එදාට සියල්ලම හිමි වෙනවා. අපිට මේ මනුස්ස ලෝකේ ලැබෙන ලාභය අහිමි වෙනවා. මේ බුද්ධ ශාසනේ අහිමි වෙනවා. මේ බුද්ධ ශාසනේ මනුස්ස ලෝකෙන් තුරන් වෙනවා. අපි දුකෙන් දුකටම පත් වෙනවා. අපි ආය වයසට යනවා. ආය ලෙඩ වෙනවා. ආය වයසට යනවා. ආය ලෙඩ වෙනවා. ආය වයසට යනවා. ආය ලෙඩ වෙනවා. මේක තමයි අපිට සිද්ධ වෙන්නේ. ආය මැරෙනවා. ආය ඉපදෙනවා. ආය මැරෙනවා. ආය ඉපදෙනවා. මේ ධර්ම මාර්ගයේ පුරුදු කරලා නිවන් දැක්කේ නැත්තම්, මේ ධර්ම මාර්ගයේ පුරුදු කරලා නිවන් දැක්කේ නැත්තම්, එහෙමනම් පින්වත්නි සංඝයාව ඇසුරු කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟදී ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට හිතෙන්නේ මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලායි මට හිතෙන්නේ කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද එහෙම කියන්න එපා කියනවා. හා හා ආනන්ද එහෙම කියන්න එපා කියනවා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නෙවෙයි, මේ බුද්ධ ශාසනයේම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියනවා. පින්වත්නි ආන් ඒ කල්යාණ මිත්‍රයෝ ධම් දේශනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරෝම මේ ලෝකෙට ධම් දෙසුවා. බුදුරජාණන් වහන්සේ ඉස්සරෝම ධම් දෙසුවා. ඊට පස්සේ මහරහත් පරපුරක් බුදුරජාණන් වහන්සේලා නැතිදා පිරිනිවන් පාපු කාලේ මේ රටට දහම් දෙසුවා. මේ ලෝකෙටම දහම් දෙසුවා. ඊළඟට ඒ රහතන් වහන්සේලා නැති යුගේ, රහතන් වහන්සේලා නැති යුගේ ආයත් ශ්‍රාවක සංඝයා තුළ ඉන්න සීක බල වික්ෂුවක් මොකද කරන්නේ? ධර්මය දේශනා කරනවා. සේක බල භික්ෂුවක් දහම දේශනා කරනවා කියනවා. මේ තමයි කියනවා මේ ලෝකෙට පහළ වෙන දහම් දේශන තුන්වෙනි පුද්ගලයා. ඉතින් මේ කාලේ ඔබට ඒ දහම හොඳට ඇහෙනවා. ශ්‍රාවක සංඝයා වැටකෙයි අයිස්ම බීලා මේ දහම ග්‍රන්ථාරූඪ කරලා ඔබේ යහපත සැපේ පිණිස ආරක්ෂා කරලා තියෙනවා. දැවැන්තම කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවා. මහා කැපකිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඔබට තියෙන්නේ ආන් ඒ දහම රැකෙන රටේ දහම රකින පරපුරක පුරුකක් වෙලා මේ බුද්ධ ශාසනයට තව තවත් යහපතක් වෙන්න, මේ බුද්ධ ශාසනයේ තවත් බොහෝ කලක් දෙවි මිනිස්සුන්ට යහපත සැපේ සලසන්ට පවතින විදිහට කටයුතු කරන්ට. ඉතින් ඔබ අදිෂ්ඨාන කරගන්න,
බුදුරජාණන් වහන්සේගේ දහම මේ රටේ පළවෙනි වතාවට දේශනා කරපු තැන සීහල දීපේ සීහල ජාතියේ පළවෙනි පුරුෂයා දේවානම් ප්‍රියතිස්ස රජුරෝ බණහපු තැන මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසපු තැන ආයුධ අරගෙන දඬුමුගුරු අරගෙන මොකද වෙන්නේ සත්තු පස්සේ පන්න පන්න දඩයම් කරපු යුගයක් අවසන් වෙච්ච තැන අභීත ජාතියක සුන්දර ජාතියක් බිහි වෙච්ච පළවෙනි තැන ඒ නිසා ඔබ සතුටපත් වෙන්න ආය ආය සතුටටපත් වෙන්න මේ ලැබිච්ච ලාභය ගැන ඒ නිසා ඔබ සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවණින් සැනසෙන්න රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු